1, 2. Pasari gari ma gamagari sari sagari. වඩා විවිධ වෙනස් විදියටත් පොඩි පොඩි වෙනස්කම් කරමින් නන්දා මාලිනී පවා ගායනා කරලා තිනවා. ඉතින් මේ හැම එකක්ම ලස්සනයි සුන්දරයි. මම අද ඔයාලට උගන්වන්නේ මේ වගේ mix එකක්. මට රහයි කියලා හිතන විදියට ගොඩක් වෙලාවට වාදනය කරන ආකාරය අපේ කනට ඇසෙන ආකාරය දන්න බුදුන්ගේ ගීතේ වාදනය කරන ආකාරය තමයි ඔබට අද උගන්වන්නට යන්නේ. ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා මේ සුවිශේෂී වීඩියෝයේ අවසාන තප්පරෙතේ කොට ඉතාම රහට දන්න බුදුන්ගේ ගීතේ බීට් එකක් යොදාගෙන වාදනය කරන ආකාරය මෙන්ම පියානෝ කෝඩ් පැටර්න්ස් ආකාරයටත් වාදනය කරන විදිය ඉගෙන ගන්නට පුළුවන් වෙයි. එන්න එකතු වෙන්න. මුලින්ම පියානෝ කෝඩ් පැටර්න්ස් විදියට වාදනය කරන්නට ඔයාලා ගොඩක් ආසයි. ඉතින් ඒ ලෙසන් සීරීස් එක අපි පටන් අරන් දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඉතින් ඔයාලා ගොඩක් ඒක ෆලෝ කරලා හොඳ රිසල්ට් එකක් අරන් තිබ්බා. අලුත් කට්ටියටත් එකතු වෙන්න පුළුවන්. මම කාඩ් එකේ දාන්නම් පියානෝ කෝඩ් පැටර්න්ස් පාඩම් මාලාව බලන්න. ඉතින් ලේසි පැටර්න් එකකින් අද කියලා දෙන්න දන්න ඔබතුන්ගේ ගීතේ පියානෝ ආකාරයට වාදනය කරන විදිය. ඒ වගේම ඔයාලට බීට් එකක් දාලා ස්ටයිල් එකක් දාලා ලස්සනට ප්ලේ කරන්නත් පුළුවන්. මේකට ක්‍රියේට් කරපු ලස්සන බීට් එකක් තියෙනවා අපේ බීට් පැක් එකේ. ආදරී උල්පතු අම්මා කියන බීට් එකත් මේකට හරිනවා. කරදිය ගැඹරේ කියලා බීට් එකක් තියෙනවා. ඒකත් මේකට හරිනවා. ඒ වගේම සන්නාලියනේ කියන බීට් එකත් මේ සින්දු වාදනය කරන්න ලස්සනටම ගැලපෙනවා. ඉතින් බීට් පැක් එක ගත්ත කට්ටියට වගේම නොගත්ත කට්ටියටත් ඒක ලබා ගන්නට පුළුවන් අනිවාර්යයෙන්ම. මගේ WhatsApp අංකය 0761831500ට ඔබ WhatsApp මෙසේජ් එකක් යොමු කරන්න. මම ඒක ලබා ගන්න ආකාරය ඔබට මෙසේජ් එකකින්ම යොමු කරන්නම්. WhatsApp තුලින්ම මට ඒක ඔබ වෙත එවන්නත් පුළුවන්. රයිට්. E-series keyboard තියෙන කට්ටියට ඔයාලගේ keyboard එකේ තියෙන ඕනම 8 beat එකකින් මේ ගීතේ වාදනය කරන්නත් පුළුවන්. ටෙම්ප එක දාගන්න 88කට වගේ තියෙන මුලම තියෙන බීට්ස් වලින් පොඩක් ස්ලෝලි යන පොඩක් ක්ලාසික් රහට ඇහෙන බීට් එකකින් මේ ගීතේ දන්න ඔබතුන්ගේ ගීතේ වාදනය කරමු. රයිට්. මුලින්ම පියානෝ පැටර්න්ස් විදියට අපි ඉගෙන ගමු. රයිට්. C major chord එකේ සා ගා පා කියන ස්වර තුන ඔයා දන්නවා. මෙන්න මේ සා ගා පා කියන ස්වර තුනේ ගා නෝට් එක මම අතහරිනවා. ඊට පස්සේ සා පා තියෙනවා. නැවත උච්ච සයන්නත් අල්ලනවා. එතකොට සා පා සා සා පා සා කියන පැටර්න් එකෙන් අපි යමු. එතකොට අත හොඳට ඇදෙනවා හොඳේ. රයිට්. මේජර් උනත් C major උනත් C minor උනත් අපි මේ විදියට වාදනය කරන්නේ. සා පා සා කියලා මේ ගා නෝට් එක මැද නෝට් එක අතහැරලා තියෙන්නේ. එතකොට දකුණු අතින් අපි කොමල ගා වගේ ස්වරයක් ගැහුවොත් ඔයාලට C minor කෝඩ් එකේ කලර් එක ඇහෙනවා. ශුද්ධ ගා වගේ ස්වරයක් දකුණු අතින් වාදිනකොට C major කලර් එක ඔයාලට ඇහෙනවා. රයිට්. මම මේක කලිනුත් මතක් කරලා තිනවා. කලින් ගොඩක් කියලා දීලා තිනවා. අලුතෙන්ම බලන කෙනෙක්ට ඔය කියලා දුන්නේ. හරි. මුලින්ම අපි යමු මියුසික් එකට. රයිට්. 1 2. අපි මම මෙන්න මේ මන්ත්‍ර පයන්නත් එදෙන නිසා පාසාරි. රයිට්. මෙන්න මෙතනින් ගහන්න පටන් ගන්න හොඳේ. මේ ස්කේල්ස් දෙකෙන් ගන්න හොඳේ. රයිට්. 1 2 පාසා. ඒක ඕෆ් දෙකක් තියෙන්නේ මේ. 1 2 කියලා ඕෆ් දෙකක් තියෙනවා. 1 2 පාසාරි ගාප ගරි සගරි සනි ධනි ප දනි සරි ගසරි නිසා. එතනින්ම සොංග එක පටන් ගන්න. රයිට්. පැටර්න් එක මෙහෙමයි. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. රයිට්. 1 2 පාසාරි ගාපගරි සගරි සනිදනි සා කියලා සොංග එක එනවා. පාසාරි ගා. රයිට්. එතනින් එනවා හොඳේ. රයිට්. 1 2 පාසාරි ගාරි ගමගාරි සරි සගාරි. ජී කෝඩ් එක නම් පාරිපා වාදනය කරනවා. F කෝඩ් එක නම්
ma sa ma. Right? D minor nang re da re. D major unat re da re. Right? Chords hoy tika tamai denne. Me chords okkoma chords hari lesi kina paadame kiyala dila thiyena. Dan me pattern ekak widiyata api adalanne ganne ne. 1 2 pa sa ri ga ri ma ga ma ga ri sa ri sa ga ri. One ether 1 2 kila A minor ekak yedena. Etakota da ga da. 1 2 da sa ri ga ma. Right, ayo dite anne ulat tika. Api yemu verse ekatath neda? Verse ekath lesi. Onna etanada E7th kiyana chord ekak thiyena. Etakota oya ga ni ga kiyana image ekata api gahanne. Dan mehema image ekak nan ga komala da ni ne neda? E A flat B ne ne. Api meke komala da kiyana swaraya meda swaraya ayin karana. Etakota ga ni ga image ekata E7th ekata enne re kiyana note ekak. Rekin note kita mau additional add main nih seventh kita. Terus, betulnya sari ga kila dakuna ting wadane karena kota seventh note kita sound deh no. Ini sa wat E chord kita betulnya, wangat ting alu wat kaman nih. Seventh note kita bema sound deh no, right? E seventh kita teh mai. Da ga da, da ga da kian E major. Chord එක හෝ A minor වලට අපි pattern එකේ අනුවාදනය කරන විදිය. එතකොට 7th note එකට එන්නේ පා note එක. එතකොට ඕනනම් ඔයාලට පුළුවන් දා ගා පා කියලා වාදනය කරාමත් 7 color එක ඇහෙනවා. හැබැයි ඊටත් වැඩිය මම නම් කියන්නේ ඔයාලට දා ගා දා කියලා සුපුරුදු විදිහට ඔයා A major එක වාදනය කරන්න. එතකොට දකුණු අතින් මෙතන මේ පායන note එක වාදින ඕනේ මේ. එතකොට පා වාදිනකොට මේ 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 එතකොට A7th sound එක එනවා අපිට right ඒක බොහොම ලේසින් වාට අල්ලගන්න පුළුවන් ඒ නිසා 7th chord මේ දෙවස්ථාවේදී අපි pattern එකක් විදිහට වාදනය කරනකොට ඔයා major chord එක වාදනය කරන්න ගැටලුවක් නැහැ හැබැයි beat එක දාලා වාදනය කරද්දී නම් ඔන්න E7th එක ගහනවා නම් එහෙම ගහන්න ඕනේ A7th එක වාදනය කරන්න ඕන beat එක දාලා style එක accompaniment song කරලා play කරද්දී අනිවාර්යෙන්ම chord එක අල්ලන්න ඕන හොඳේ right ඔය දෙක හොඳට අවධාරණය කරගන්න Pattern wala di vitara kwata eni dasa tino, right? Ebe beat tekat dala gahati ani maring 7th chord dekana 7th chord dekala lana mona, hari? Right, okay. Api yung verse kita. Ga 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 pa da pa pa da 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 pa pa ni na ni pa. First line dekapi ege huwe. Third line neke. 1, 2, ga pa da. Ono tar hari lasa nemi sari kari sasa rei image ka pisaun kara metan rian na wadili hinda isa wente ka kapita huna risa saki note i main reak hari onne peli deka manga i gahano a third line nika fourth line nika i klesho nas na bi shun nika i apada sari kari sasa Rahatun ni masa na itu sa ga 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 pa ma ga ri pa ni sa ga ri ga ri sa aisare sa ga 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 pa ma ga ri pa ni sa ga ri ga ri sa ඉතින් ඔන්න ඔය විදිහට මම හිතනවා ඔයාලා ප්‍රැක්ටිස් කරොත් මේක ලස්සනට වාදනය කරන්නට අනිවාර්යෙන්ම අල්ල ගන්නට පුළුවන් වේවි. පියානෝ පැටර්න්ස් විදිහටත් ඔයා පුරුදු වෙන්න, ඒ වගේම බීට් එකක් දාලා වාදනය කරන්නත් පුළුදු වෙන්න. ඔය දෙවිදියම අපට ඕන. ජීවිතේ සුන්දර කරගමු මේ කාලේ ප්‍රශ්න කරදර
රාශියක් තියෙන කාලයක් ඉතින් මේ නොයෙකුත් ප්‍රශ්න වවා අමතක කරන්නත් අපිට සංගීතය තුළින් මනා පිටුවහලක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රැක්ටිස් කරලා තියාගන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔබගේ අදහස් අනිවාර්යෙන්ම කියන්න, ඒවා ගොඩක් වටිනවා. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්. ජය වේවා.